ාචරණ සම්පන්න සම්බුද ගුණය ඒ භාග්‍යවතු නොහන්සේ විදුසරණ ගුණයෙන් යුක්ත වන සේක චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ අනවබෝධය වූ අවිද්‍ය අඳුර පහකරනුයේ විද්‍යාවේ ආලෝකයනි බය බේරව මහා සච්චක බෝධිරාජ ආදී නොයෙක් සූත්‍රයන් හි මෙම විද්‍යාව පුබ්බේනිවා සානුස්සති චුතුූපපාත හෙවත් දිබ්බචක්කු හා ආසවකයයි ත්‍රිවිද්‍යා වශයෙන් දක්වා ඇතත් අම්බත්්ත සූත්‍රේහි හා මහා සකළුදාය සූත්‍රයහි විපස්සනාඥාන මනෝමය ඉද්දි ඉද්දිවිද දිබ්බ සෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති දිබ්බචක්කු වාසවක්්‍ය වශයෙන් අෂ්ට විද්‍යාවක් දක්වා ඇත. බුදුරජාණන් වහන්සේ එදා බෝධී මූලයේදී තුන්‍යාමයට ත්‍රවිද්‍යාපසක් කළ බව මෙස අෂ්ටවිද්‍යාපසක් කළ බවක් කිසිදු සූත්‍රේක දක්වා නැත ඒ ඇයිදැයි කෙනෙකුට සිතිිය හැකිය එසේ ත්‍රවිද්‍යාපසක් කිරීම ගැන පැවසන සෑම තැන්හීම ඥානංච පනමේ දස්සනං උදපාදී අකුපපාමේ චේතෝ විමුත්ති අයමන්තිමාජාති නත්තිධානිි පුනක්බවෝයයි ඥාන දර්ශනය නම් වූ සර්වඥතා ඥානය පහළ වීයැයි දේශනා කොට ඇත. මනෝ ප්‍රණිදිහා වාග ප්‍රණිදි වශයෙන් විවරණ ලැබ සෝලා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුහුණු කෙලා වූ. චරණධර්මයන්ගේත් සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් පුරා සමතිස්පාරමී වශයෙන් බොහුදු කලා වූ චරණ ධර්මයන්ගේත් මහිමයයි ඒ. එපමණත්්‍ය නොව අප්‍රමාණ බුදුවරුන් හමුවේ පැවිදිව මහනදම්පිරීමෙන් හා තවස්තැම්පිරීමෙන් මේ අෂ්ට විද්‍යාඥානයන් පිළිබඳව සසරෙහිම හොකුරාගිය නුවනක් වහන්සේ කෙරෙහි පැවතුනේමය දීපංකර බුද්ධ පාදමූලයේදී නියත විවරන ලැබූ බෝසත් සුමේද තවසා ඉර්දිමත්ව නිවන් අවබෝධය සඳහාම් හුකුරාගියනුව නැතිව සිටි බව සඳහන් වෙයි. එදාද එවන් ශක්තියක් තිබුුණනම් මෙදාගන කවර කතාවක්ද සර්වඥතඥානයේ පිළිබඳ බැසගත් ප්‍රාර්ථනාවෙන් යුක්ත වූබැවින් එදා ආශ්්‍රවයන් ශයනො කළද මෙදා ආශ්්‍රවයන් ශයකිරීම පැතුම් පරිදි සර්වාඥතාාඥාන අවබෝධය සමගම විය ත්‍රවිද්‍යා පසක්කිරීමෙන් ලැබුවා වූ ඒ සර්වාඥතාඥාන අධිගමය අෂ්ට විද්‍යාවන්ගේම අධිගමය යැයි සැලකිය යුතුය ශ්‍රාවක යනට මග ප්‍රකාශ කරන තතාගතයන් වහන්සේ ත්‍රිවිද්‍යා සඳහාත් අෂ්ට විද්‍යා සඳහාත් මගවධාරණ සේක එබැවින් ශ්‍රාවකයෝ ත්‍රිවිද්‍යාද පසක්කරති අෂ්ට විද්‍යාද පසක් කරති කෙසේ වූවෝද ප්‍රාතිමෝක්ෂ සංවරසීලය ඉන්ද්‍රිය සංවරසීලය භෝජනයහි පමණ දැන ගැනීම ජාගරියානයෝග හෙවත් නිදිවරා සිහි ඇතිවසිටීම ශ්‍රද්ධාව, හිරි, ඔත්තප්ප බහුශෘත බව, වීරිය, ස්නෘතිය, ප්‍රඥාව, ප්‍රථමධ්‍යානය ෘති අධ්‍යානය, තෘති අ්‍යානය චතුර්ත අධ්‍යානය යන මේ පසලොස්චරණ ධර්මයන් පූර්ණය නොකොට විද්‍යා පසක් කළ නො හැකි වෙයි. මෙිහෙරි අඹපලයක සුවඳ ආග්‍රහණය කළ කෝුලෙකු ඒ මිහිරි අඹපලය කරා එන්නේ නම් ඒ කෝුලාගේ පියාපත්වැන්න චරණධර්මයෝ විද්‍යාධර්මයෝ හොටමනි පියාපත්හෙවත් චරණ නැත්තේ නිවන නැමති මිහිරි අඹපලවෙතලං වියනොහැකිය. ලං වූයේද විද්‍යාහෙවත් හොට නැමනැත්නම් නිවන් අඹපලේහි රස විදිය නොහැක්කේය. චරණ නැමති පියාපහා විද්‍යානමැති හොට ඇත්තේම මිහිරි නිවන් අඹ පලෙහි රස අනුභව කරන්නේය. අංගුත්තර නිකායේ උපවාන සූත්‍රෙහි සැරියුත් හිමියන් හා උපවාන හිමියන් අතර ඇතිවූ සාකච්ඡාවට. විද්‍යාහා චරණ ධර්ම නිවනට කෙසේ උපකාරී වන්නේදැයි පැහැදිලි කරයි. දිනක් සැරියුත් හිමියන් වෙත පැමිණි උපවාන් හිමියෝ මෙසේ විමසුවහ. ඇවත් ශාරි පුත්‍රයණී විද්‍යාවන්ගේ සසර ගමන කෙලවරවේද? ඇත්න විද්‍යාවෙන් සසර ගමන කෙලවර නොවේ. එසේ නම් චරණියෝ සසර ගමන කෙලවර කරන්නා හුද ඇත් චරණියෝ සසර ගමන කෙලවර නොකරන්නාහුය ඇවැත් එසේනම් විජ්්‍යාචරණ දෙකින් සසර ගමන කෙලවර වන්නේද? ඇවැත්නි වි්්‍යාචරණ දෙකින්ද සසර ගමන කෙලවර නොවේ ඇවැත්නිි? එසේ නම් වි්්‍යාචරණ දෙකින් තොර සසර ගමන කෙලවරවන්නේද ඇවැත්නි විද්්‍යාචරණ දෙකින් තොව සසර ගමන කෙලවර කලන හැකිය. කමෙක්ති ශාරපුත්තයනි විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරන්නේදැ ඇසූවිට එසේ නොවේ යකීවෝය. චරණයන්ගේ සසර ගමන කෙලවර කරන්නේ ද ඇයි ඇසූවිට එයද එසේ නොවේ යකීවෝය. විච්චාචරණ දෙකින් සසර ගමන කෙලවර කරන්නේ දැයි ඇසූවිට එයටද එසේ නොවේ යයිකීවෝය. විච්චාචරණ දෙකින් තොරව සසර ගමන කෙලවර කරන්නේ දැ. ඇසූවිටයටද එසේ නොවන්නේ යයකීවෝය. ඇවැත්න ශාරිපුත්‍රයණී එසේනම් කෙසේ සසර ගමන කෙලවරවන්නේද යම් ලෙසකින් විද්‍යාවෙන් සසර ගමන කෙලවර කරන්නේ නම් ඉන් අදහස් කරන්නේ උපාධන සහිත අයකුම සසර ගමන කෙලවර කරන බවයි. චරණයන්කින් පමණක් සසර ගමන කෙලවර කරන්නේ වී නම් ඉන් අදහස් වන්නේ උපාධන සහිත අයෙකුම සසර ගමන කෙලවර කරන බවයි විද්්‍යාචරණ දෙකින් සසර ගමන කෙළවර කරන්නේ නම් ඒද උපාධන සහිත වූුවෙක්ම සසරගමන කෙළවර කරන්නේ වෙයි. විජ්්‍යාචරණ දෙකින් තොරව සසරගමන කෙළවර කරන්නේ නම්. පෘතක්්ජනයෙක් සසරගමන කෙළවර කරන්නේ වෙයි. පෘතක්ජනයා විජ්්‍යාචරණයන්ගෙන් තුරු වූයේ වෙයි. චරණ නැත්තේ යතා ස්වභාවේ නොදන්නේය. චරණ ඇත්තේම යතා ස්වභාවය දන්නේය දක්නේ යතා ස්වභාවය දන්නේ දකින්නේ සසරගමන කෙලව රැකරන්නේ වෙයි. චරණ ඇත්තේ යතාා ස්වභාවය දන්නේ දැක්කේයැයි කීවේ විපස්සනාදී ඥාන ලැබීමයි. චරණ ධර්ම පූර්ණයට ගිය ආර්ය පුද්ගලයා බව මෙහි අදහසයි. පර්ණය වූ චරණය ඇත්තා ඒකාන්තයෙන් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා පසක්කොට සසරගමන කෙළවර කරන බව ආර්ශ්්‍රාවකයා පිළිවලින් හික්මය යුතු ප්‍රතිපදාව පැහැදිලි කරන සේක සූත්‍රයහිම සේදක් වෙන්නේය. මහානාමය යම්සේ බිත්තරටක්හෝ දහයක්කෝ දොළහක් හෝවේද, කිකිලිය විසින් ඒ බිත්තර මැනවිෙන් රකින ලද්දේද උනුසුම් කරන ලද්දේද එසේ රකිනු ලැබුවත් උනුසුම් කරනු ලැබුවත් මේ කුකුළු පැටව පානියෙන් හෝ මෝතුඩින් හෝ බිත්තර පලාගෙන පිටතට නික්මෙත්වායි කිකිලේට අදහසක් නොවන්නේය. එහෙත් ඒ කුකුලු පැටව් පානිය අගින් හෝ மතුடிින් හා பிත්த்தර පලාගෙන එලියට என்னෝය මහනාமය ඒ අ ஆර්ශ්‍රාවකயா யாம்දිனක පட்டන් சில் சபන්வேது இந்துරන්ගේ வசූதொර ඇත්த்தේது බෝජනයහි පමණ දන්නේවේது. நிதிவරීමෙන් සිහි ඇතිවවෙසේது සප්ද ධර්මයන්ග சද්දා හිரி ஒத்தப்பு බහු සච්ච විරිය, සති ප්ඥා යුක්තවේද සතරධ්‍යානයන් නිදුකින් ලබන්නේ වේද මෙසේ සේක හෙවත් ආර්හත්වේ හික්මැන සෝවානාදී මාර්ග පලලාබීහු පුද්ගොලයෝ. ඥාන ප්‍රබේදයට හෙවත් විද්‍යාඥානාවබෝධයට සුදුසුුවන්නෝය ආර්ය. මාර්ගාධිගමේයට සුදුසු වන්නෝය මහානාමය උපේක්ෂා සතිපාරිසුද්ධට හෙවත් සතරවන ධ්‍යානයට පැමිණෙන ඒ ආර් ශ්‍රාවකයා පෙරවිසූ කඳ පිළිවල සිහි කරයි. බිත්තරය පලාගෙන එ කුකුලු පැටවාටමෙන් ඔහුගේ මේ පළමුඥාන ප්‍රබේදේවෙයි චුතූපපාතඥානය ලබයි දෙවනඥාන ප්‍රබේදයයි අසවක්්‍යඥානය ලබයි ආශවක්ෂ්‍රයවීමෙන් අනාශ්‍රව වූ පලසමාධිය හා පලප්‍රඥාවහෙවත් නිවන ලබයි. මහානාමය ආඩි ශ්‍රාවකයා සීල සම්පන්නවේද මේ ඔහුට චරණනම් වේ ඉන්ද්‍රයේහි වසූ දොර ඇතිවේද මේද ඔහුට චරණනම්වෙයි. බෝජනයහි පමණ දන්නේ වේද, මේද ඔහුට චරණනම්වෙයි. නිදිවරී මෙහිය දුනේවේද, මේද ඔහුට චරණනම්වෙයි. සත්ත ධර්මයෙන් යුක්තවේද, මේද ඔහුට චරණනම්වෙයි. සතර ධ්‍යානයන් රෙසිසේ නිදුකෙන් ලබන්නේ වේද, මේද ඔහුට චරණනම්වෙයි. මහානාමය, ආර්ශ්්‍රාවකයා පෙර විසූ සැටිසහි කරන නුවන ලබාද මේ ඔහුට විච්ා එනම් විද්‍යාවෙයි චුතුූපපාතඥාන ලබ ලබාදද ඔහුට විච්චානම්වෙයි. අනාශ්‍රව වූ පලප්‍රඥ්ඥාවහා පලසමාධිය ලබාදද ඔහුට විච්චානම්වෙයි. මෙසේ විදුසරණ ගුණයෝ ශ්‍රාවකේනටද සාධාරණ වුවත් තතාගතයන් වහන්සේගේ සර්ව්ඥතා ඥානයහි බැසගන්නා වූ විදුසරණ ගුණයෝ ශ්‍රාවකයන් හා සමනවන්නහ එබැවින් විජ්්‍යාචරණ සම්පන්නෝ යන ගුණවාචී හැඳින්වීමක් වශයෙන් ශ්‍රාවකයනට නොයදේ. එය සම්මා සම්බුදුවරුන් උදසාම යෙදෙන්නේය. මෙම සේක සූත්‍රයෙන් ත්‍රවිද්‍යා දක්වන ලද්දේ වුවද වි්‍යා විග්‍රහයේදී අම්බට්ට සූත්‍රයේ එන පරිදි අෂ්ට විද්‍යාවන් විග්‍රහ කරනු ඇත ප්‍රතිපදාව චරණධර්මයන්ගෙන් ආරම්භවන බැවින් පළමුකොට පසලොස් චරණධර්ම විග්‍රහ දක්වනු ලැබේ. සීලය කතංච මහානාම අියසාාවකෝ සීල සම්පන්නෝ හෝතිී ඉදමහානාම අර්ියසාාවකෝ සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතෝ විහරති ආචාරගෝචර සම්පන්නෝ අනුමත්තේසු ව්්‍යේසු බයදස්සා වී සමාදාය සික්කති සික්කාා පදේසු ඒවංකෝ මහානාම අරියසාාවකෝ සීලසම්පන්නෝ හෝතී මහානාමය කෙසේ ආර්ශ්්‍රාවකතමේ සීලසම්පන්නවේදයත් මහානාමය මේ සස්නෙහි ආර්ශ්‍රාවකතමේ සිල්වත් වූයේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් සංවර වූයේ ආචාර්ය ධර්මයන්ගෙන් හා ගෝචරයෙන් එනම් හැසිරිය යුතු නොහැසිරිය යුතු තැන් දැනීමෙන් යුක්ත වූයේ ශික්ෂාපද සමාදන්ව ගත්හේ, අනුමාත්‍ර වූ වර දෙෙහි බිය දකිමින් ශික්ෂාපද ආරක්‍ෂාකිරීමෙහි හික්මෙන්නේය මහානාමය ආර්ිශ්්‍රාවකයාගේ සිල් සපන්වීම මෙසේවේ. මෙහි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය යනු ශික්ෂාපද දෙසිය විසි හතකින් සමන්විත උපසම්පදා සීලයයි. තතාගතයන් වහන්සේ විසින් සංඝයාගේ යහපත පිණස පහසුව පිණස දුසිල් පුද්ගලයනට නෙක්ග්‍රහා පිණස පේෂලභික්‍ෂූණට සුවසේ විසීම පිණස මෙලොව ආශ්්‍රවයන්ගේ ප්‍රහාණය පිණස පරලව ආශ්්‍රවයන්ගේ ප්‍රහාණය පිනිස මෙලොව විරුද්ධත්වයෙන් වැලක්වීම පිණස, පරලොව විරුද්ධත්වයෙන් වැලක්වීම පිණස, මෙලොව දෝෂයන්ගේ සංවරය පිණස, පරලොව දෝෂයන්ගේ සංවරය පිණස, මෙලොව බිය වැලකීම පිණස, පරලොවබිය වැලකීම පිණස, මෙලොව අකුසලයන්ගේ වැලකීම පිණස පරලොව අකුසලයන්ගේ වැලකීම පිණිස ගිහියනට අනුකම්පා පිණිස පවු් අදහස් ඇත්තන් වලකනු පිණිස නොපැහැදුනුවන්ගේ පැහැදීම පිණිස පැහැදනුවන්ගේ පැහැදීම වැඩි දියුණුවනු පිණිස සත්ධර්මී දිගුකල් පැවැත්ම පිණිස හා විනයට හෙවත් හික්මීමට අනුක්‍රහ පිණස මෙම ශික්ෂාපද පණවන ලද බව දේශනාකොට ඇත. ශික්ෂාපද පැනවීමේ මෙම හේතු දන්නා තැනත්තා තතාගතයන් වහන්සේ කෙරෙහි ගෞරවේ යුක්තවනුයේ අල්පමාත්‍රඌූ වර දෙහිබිය දකින්නේය. ශික්ෂාපද දැඩිව ගන්නේය බුදුරදහු මාවිසින් සෞවනට ශික්ෂාපද පනවනලද්දේද මාගේ සව්ෝ. දිවි හිමිය එනිදු ඒශික්‍ෂාපද නොයික්මවන්නෝ යැයි පහාරාධ සූත්‍රයේ වදාළ හෙනි. ප්‍රාතිමෝක්ෂ සීලයෙන් සිල්වත්තුූ ආර් ශ්‍රාවකයා ආචාරගෝචර දෙකෙන් යුක්ත වන්නේ කෙසේදැයි අංගුත්තරනිකායේ උපාලිසූත්‍රයහි මෙසේ එන්නේය. මේ සස්නෙහි පැවදි වූභික්‍ෂුව. ශික්‍ෂාපද සමාදන්ව දෙවි පවත්වනුයේ ප්‍රාණගාතයෙන් වලකින්නේය ආයුත බහාතබා පොළුමුගුරු තබා ප්‍රාණගාතයහි ලැච්චා ඇතිව සියලු සතුන් කෙරෙහිත් දයාවෙන් යුක්ත වන්නේය නොදුන්දෑ ගැනීමෙන් වලකිනුයේ දුන්දයක්ම ගන්නේය සොරසිත් නැතිව පිරිසඳු ජීවිත ඇතිව වසන්නේය මයිතවු්‍ය සහිත වූ අබ්‍රක්්මචරිියාව අතහැර බ්‍රක්්මචාරී වූයේ මෙවුන්දන් සේවනයෙන් වලකින්නේය බොරුකීීම අතහර බොරුකීමෙන් වැලකීයේ සත්්‍ය කියන්නේය ඇදැහිය යුත්තක්ම කියන්නේය කේලාම් කීම අතහර කේලාම්කීමෙන් වැරකීයේ ඕවනොුන් බිඳවීමේ අදහසින් අතනින් අසා මෙතනද මෙතනින් අසා අතනද නොකි යන්නේය අසමගි වූුවන්ගේ සමගිය පිණිස කටයුතු කරන්නේය එසේ සමගෙකොට සතුටු වන්නේය නපුරු පරුෂ වචන අතහරින්නේ පරුෂ වචනයෙන් වලකින්නේය නිදොස් කනට සුවදන ප්‍රිය ඇතිකරන සිත් අලවන බොහෝ දෙනාට හිත වූ මනාප වූ වචන කියන්නේය සම්ප්‍රප්පලාප எனම් හිස් වචන හැරදමා සම්ප්‍රප්පලාපයෙන්වැලකීයේ සුදසුකාලයහි සත්‍යම කියන්නේය. දෙලොව යහපත සලසන වචනම කියන්නේය ලෝතුරා දහමම පවසන්නේ සංවරය පිණස අක්කුසල ප්‍රහාණය පිණසම කියන්නේය ක්ෂලතාදිය හා පැළවෙන බීජාදිය කපාකොටා විනාශන කරන්නේය රාත්‍රී භෝජනයෙන් වැලකයේ විකාල භෝජනයෙන් වැලකයේ එක්වේලක් වනදන්නේය නැටුම් ගැයුම් උසුලු විසුළුුවලින් වැලකයේවෙයි මල් ගඳවිලොුන් හා සිරර සැරසීම් ආදියෙන් වැලකීයේ වෙයි රන්්‍රදිී අමුදාන්‍ය අමුමස් ස්ත්‍රීන් කුමාරිකාවන් දාසදාසීන් කෙත්වතු තිරිසන් සතුන් පිළිගැනීමෙන් වැලකීයේය අනුන්ගේ පනිවිඩ එහා මෙහාගෙනයමෙන් වලකින්නේය වංචාසහගත කිරුම් මැනුම් ආදී වශයෙන් කරන වෙළදාමෙන් වලකින්නේය. අල්ලස්ගෙන හිමියන් අහිමියන් කිරීම් වැනි වංචානු කරන්නේය මම් පැහැරීම් ගම් පැහැරීම් සාහසික ක්‍රියා යන මේවායෙන් වලකින්නේය. කය පරිහරණය සඳහා චීවරත් කුස පරිහරණය සඳහා ආහාරත් ලබා සතුටවෙයි. යම් තැනකට යන්නේ පියාපත් බර ඇතිපක්ෂය කුලෙසින් තුන්සිවරුහා පාත්‍රය පමණක් රැගෙන යන්නේය. ඒ භික්‍ෂුව මෙසේ ආරය ශීලස්කන්දයෙන් යුක්ත වූයේ ආධ්‍යාත්මයහි අනවජ්්‍ය සුකය නම් වූ නිෙවරදි බවේ සුව එවිඳින්නේය මෙසේ ආයෙ සීලස්කන්දයෙන් යුක්ත වූ ඒ ආර්ය ශ්‍රාවකතෙමේ නිවන දෙසටම ගවන් කරනහෙයින් එමශීලය ඔහුට චරණ ධර්මයක් වෙයි. ආය වූ ගිහිශ්‍රාවකතෙමේද අරියකාන්ත නොකිලිටි නොබිදුන දිවිහිමියයෙන් රකිනුයේ පොහෝදිනයන්හි උපෝසත සමාධානයෙන් නිර්වාණය දෙසට ගමන් කරවන බැවින් ඔහුට එය චරණ ධර්ම නම්වේ. ඉඳරන්හි වැසූ දොර ඇති බව. කතංච මහානාම අරියසාාවකෝ ඉන්ද්‍රියසු ගුත්තා ද්වාරෝහෝතී ඉදමහානාම අරියසාාවකෝ චක්කනාාරූ පන්දිස්වාන නිමික්ග නිමිත් අගගාහිී හෝතී නානුභ්‍යංජනක්්ගාහි යත්වාදිකරන මේතං චක්කු ඉන්ද්‍රියන් අසංගුතන් විහරන්තන් අභිජ්ජාදෝමනස්සා පාපකා අකුසලා දම්මා අන්වාස වෙුම් තස්ස සංවරාය පටිප්ජතිී නාමය කෙසේ ආර් ශ්්‍රාවකයා ඉඳුරන්ගේ පිය වූ දොර ඇත්තේවේදයත් මහානාමය මේසස්නෙහි භික්ෂුව ඇසින් රූප දැක ලස්සන හැඩහුරුව ස්ත්‍රීපුරුෂ වශයෙන් නිමිති නොගන්නේ ඇස්කන් නාසාධී වශයෙන් අනු්‍යන්ජන නොග න්නේේවෙයි. යම් හේකින් අසංවර වූ ඇස් ඇතිවවාසය කරන්නාහුට දඩි ලෝබය හෝ දොම් නසවැනි ලාමක අකුසල ධර්මයෝ නැග එත්ද එසේ නොවීම පිණිස ඇස සංවර කරන්නේය කනනාසයදිවශරීරය මනසයන සෙසු ඉන්ද්‍රීයන් සඳහාද මෙසේම දතයුතුය. චක්ෂරාදී ඉන්ද්‍රයන්ගෙන් ගන්නා රාගාදිී අරමුණු නිමිති වශයෙන් අනු්‍යංජන වශයෙන් ගෙන විඳින ආස්වාදයේ ආදීනවත් ආර් ශ්‍රාවකයා එම ආයතනයන්හි සංවරවන ආකාරයත් බුදුරජාණන් වහන්සේ ආධදිිත්ත පරියාය සූත්‍රයේ මෙසේ දේශනාකොට වදාළහ මහනනිගිනිතල් සහිතව රත්තුූ යකඩ කැබැල්ලකින් ඇසපිරී මැදීම ඇසින් රූප දැක ඒවායේ නිමිතිගෙන ෂ්නාා වශයෙන් ඇලීමට වඩා යහපත්වන්නේය එය මෙලොවට පමණක් සීමමාවන බැවිනි ඇලීම් වශයෙන් ඇතිකරගන්නා කර්ම විඤ්ඥානය සහිතව කළුරිය කිරීමෙන් පසුද තිරිසන්යෝනයට හෝ නිරයට හෝ පැමිණෙන්නේය මහනනි මේ දෝ්‍යය දැක මම මෙසේ කියමි ඇවිලගත් හාත් පසමදිලිසන ගිනි දැල් සහිත යහුලකින් කනපිරිමැදීම මැනවී සෙස්ස ඉහත සඳහන් පරිදිය ඇවිලගත් හාත්පසමදිලන ගිනිදැල් සහිත තියුණු නියනකින් නහය කපා දමන්නේ මැනවී ඇවිලගත් පිහියකින් දිවකපන් ලද්දේ මැනවී ඇවිලගත් කඩුවෙන් සිරුර සැසගන්නේ මැනවී මහනෙන දට වැටීම මැනවී නිෙදිගත්තුූගේ ජීවිතය වදවෙයි මුලාවට වැටේ එහෙත් යම්සිතුවිල්ලකින් මවමැරීම් ආදී ආනන්තරිය කර්ම කරේද එබදු සිතුවිලි නොසි දන්නේය මනෝ විඤ්ඥානයෙන් ගන්නා දම්මාළම්බනයන්ගේ ආදීනවය නපුරු බව ඉන්හැඟවේ. මහනනි ඇහිලා ශ්‍රතවත් ආර්ශ්්‍රාවකයා මෙසේ සිතන්නේය ගිනිතර සහිත රත්වූ යකඩ කැබැල්ලකින් ඇස පිරිමැදීම තිබේවා ඒ කාන්තයෙන් මම මෙසේ ඇස අනිත්්‍යය රූප අනිත්්‍යය චක්කු විඤ්ඥානය අනිත්තය චක්කු සම්පස්සය අනිත්්‍යය චක්කු සම්පස්සේ නිසා ඇතිවන වේදනාව අනි්‍යයේ සිතමී කනට ශබ්ද සෝතවිඤ්ඥානය නාසේට ගන්ද ගානවිඤ්ඥානය දිවට රස ජවහාවිඤ්ඥානය කට පොට්ටබ්බ කාය විඤ්ඥාන මනසට දම්ම මනෝවිඤ්ඥාන යන කරුණු පිළිබඳ ඉහත සඳහන් පරිදි සලකන්නේය මෙසේ ඒ ආර් ශ්‍රාවකයා ආධ්‍යාත්මක වූ චක්කු සෝතාදී ආයතනයන් කෙරෙහිත් රූප ශබ්දාදී බාහිර ආයතනයන් කෙරෙහිත් එම විඤ්ඥාණයන් ස්පර්ශයෙන් හාවේදනාවන් කෙරෙහිත් කලකිරෙන්නේය කලකිරීමෙන් නොවැල්ම ඇතිවේ නොවැල්ම නිසා තෘෂ්ණාවෙන් මිදෙ මිදුනු කල්හි මිදුනේයැයි දැනීම වෙයි ඒ දැනීම ඔහුගේ සසරින් මිදීම වන්නේය ශක්ෂුරාදී ඉන්දුරන්ගේ අසංවරයේ නිසා ඇතිවන විපදත් ඒවායේ සංවරයේ නිසා ඇතිවන සැපතත් වදාළ බුදුරජාණන් වහන්සේ කුම්මෝපම සූත්‍රයේ ඉදුරන්හි වැසූ දොර ඇතිවසිටියම පිණිස උපමාවක් පහදා මෙසේද අවවාදදී වදාළහ. මහනනි පෙර වූයේ කියමී එක්තරා ඉතිබුවෙක් සවස්වලේහි ගං යවරක් අසබඩ ගොදුරු සොවයමින් සිටියේය එක්තරා සිවලෙක්ද ඒ ගං යවර අසබඩම ගොදුරු සොයමින් සිටියේය ඉතිබුවා සිවලා දුර සිටම දුටවේය ඉතිබුවා සිය සතර පාදත් හිසත් උගේ කබල ඇතුළට ගෙනනි ැඩවිය සිවලාද ඉතිබුවා දුරදීම දුටුවේය ඉතිබුවා යම් අවයාවයක් එලියට දමන්නේ ද ඒ අවයාවය ටැහැගැනීම පිණිස සිවලා එතනටම වී සිටියද ඉතිබුවා එකද අවයාවයවක්කත් පිටතර නොදමූ හෙයින් සිවලා ඉඩකඩ නොලැබ ඉදිබුවාගෙන් ඉවැත්වගියේය මහනනිි එසයින්ම පවිටු මරු මම ඇසින් හෝ ඉඩක් ලබන්නෙමී හෝ නාසේෙන් හෝ දිවෙන් හෝ ශරීරයෙන් හෝ සිතින් හෝ ඉඩක් ලබන්නෙමි ඔබලාවෙත එළඹ සිටින්නේ වෙයි. මහනෙනි එහෙයින් ඔබ ඉඳුරන්ගේ පියූ දොර ඇති වූ වසව්. ඔබ ඉන්දුරන්ගේ වැසූ දොර ඇතිව වසන්නා හෝ නම් පවිටුමරු ඉඩක් නොලබන්නේයේ ඉදිබුවා කෙරෙන් සිවලා පැරදිගියාසේ ඔබ කරේ ඉවත්වයන්නේය මෙසේ ඉදුරන්ගේ වැසූ දොර ඇති බව දුකින් මිදීමට හේතුවන බැවින් ආර්ශ්‍රාවකයා හට එය චරණ ධර්මයක් වන්නේය. බෝජනයහි පමණ දැනීම කතංච මහානාව අර්ියසාාවකෝ පෝජනයේ මත්ත්ුහෝතයි ඉ මහානාම අියසාාවකෝ පටිසංකායෝ නිසෝ ආහාරං ආහාරේතිී නේව දවාය න මදාය න මණ්ඩනාය විභූසනාන විහින් සූපරතියා බ්‍රක්්මචරියානු ගහය ඉතිපුරාණංචවේදනං පටිහංකාමී නවංචවේදනං න උප්පාදෙසාමී යාාත්‍රාච මේ භවිස්සති අනවජ්්‍යතාච පාසු විහාරෝජාති ඒවංකෝ මහානාම අර්ියසාාවකෝ භෝජනයමත් අඥු හෝතී. මහානාම කෙසේනම් ආර්ශ්‍රාවකයා භෝජනයෙහි පමණ දන්නේදයත් මේ සස්නෙහි ආර්ශ්්‍රාවකතෙමේ නුවනින් සලකා ප්‍රත්‍යවේක්ෂා කරමින් ආහාර අනුභව කරයි මේ ආහාරය අනුභව කරන්නේ ක්‍රීඩා පිණිස නොවේ මද වැඩීම පිණිස නොවේ කය මස්විඩු වර්ධනය කිරීමම් වශයෙන් කය සැරසීමටවත් කයේ අඩුතැන් පිරවීමටවත් නොවේ මේ කය පැවැත්වීම පිණිසත් යැපීම පිණිසත් වෙහෙසසන් හිඳීම පිණිසත් බමසර රැකීමට උපකාර පිනිසත්ය. පැවති බඩගිනි වේදනා දුරු කරන්නෙමි පමණ නොදන ආහාර ගැනීමෙන් වන්නා වූ නොයෙක් පීඩා නො උපදවන්නෙමි නිවරදි භවනිසා ඇතිවන්නා වූ පහසු පැවැත්මින් යුතුව ජීවිත පැවැත්ම පිණසත් මෙසේ ආර්ශ්‍රාවකයාගේ භෝජනයහි පමණ දැනීම වෙයි ඒ මහාකාරුණික භාග්‍යවත් සම්මා සම්බුතර ජාණන් වහන්සේ වරක භික්‍ෂූන් අමතා මහනනි මම පෙරවරුවෙහි ඒ කාසන භෝජනය වලදමි, ඒ කාසන භෝජනය වලදන මම, අල්ප ආබාද ඇති බවද නිදුක් බවද ශරීරයේ සැහැල්ලු පැවැත්මද කාය බලයද සුක විහරණයද දනිමී. මහනනි ඔබ ඒකාසන භෝජනය පෙරවරුවෙහි වළදව එසේ ඒකාසන භෝජනය වලදන ඔබ මාමෙන් අල්පාල් බාධ බවආදී අනුසස් දැන ගන්නා හූ යැයි බද්දාලී සූත්‍රෙහි විකාලභෝජනයෙන් වැලකීමේ සිල් පදය පනවා වදාලේ පමණ දැන ආහාර ගැනීමේ අනුසස් තතාගතනුවනින් දත්බැවිනි සංයක්ත නිකායේ දෝනපාක සූත්‍රේහි පමණ දැන ආහාර අනුභවය පිළිබඳ කොසොල් රජරදුන් අවවාදය ඉතා වැදගත්ය. දිනක් කොසොල් රජු නැලි සතරක බත් දෝනපාකය අනුභවකොට ගවාලෙහි තමන් වහන්සේ දැකීමට පැමිණ ඉතා අපහසුවෙන් සිටිනුදුටු බුදුරජාණන් වහන්සේ මනුජස්ස සදා සතීමතෝ මත්තං ජානතෝ ලද්ද භෝජනේ තනු තස්ස භවන්තිවේදනා සනිකංජීරති ආයු පාලයන්ති හැමකල්හිසිහි ඇති ලදභෝජනයහි පමණ දන්නා මිනිසාගේ දුක්වේදනාවෝ තුනී වෙති. වැළඳූ ආහාරය සෙමින් දිරයි ආයුෂරක්නේය යන අරුත් ඇති ගාතාව වදාළහ මේ ගාතාව ඇසූ රජු තමා පිටුපසින් සිටි සුදස්සන නම් ඇමතියා අමතා දරුව බුදුරජාණන් වහන්සේ ළඟට ගොස් ඒ ගාතාව ඉගෙන මා අනුභව කරන විට කියව මම තටදිනපතා කහවනුසීයක්දමී කියය. ඇමතියාද ඒකී පරිදිම කළේය පිළිවෙලින් ආහාර අඩු කළ කොසොල් රජු නැලි සතරක බත එක නැලියේ බත දක්වා අඩුකොට සැහැල්ල සිරුරින් යුක්ත වූයේ අතින් සිය ශරීරාවයාවයන් පිරිමඳමින් ඒ භාග්‍යවතුන් වහන්සේ මෙලොව අභිවෘර්ධියෙන්ද පරලව අභිවෘර්්ධයෙන්ද යන උබයාර්ථයෙන්ම මට අනුකම්පා කළේ සේකයයි ප්‍රීතිය පල කළේය පමණ දැන ආහාර ගැනීම අප්‍රමාද විහරණයෙන් යුතුව නිවන්කරායොමු කිරීමට ඒ කාන්තේම හේතුවන බැවින් ආර්ශ්්‍රාවකයාහට භෝජනයහි පමණ දැනීම චරණ ධර්මයක් වන්නේය. ජාගරියානුයෝගය නිදිවරා සිහිනුවනින් යුතුව සිටීම පතංච මහානාම අර්ියසාාවකෝ ජාගරියන් අනුයුත්තෝ හෝතිී ඉදමහානාම අර්සාාවකෝ දිවසං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි දම්මේහි චිත්තං පරිසෝදේතිී රත්්‍යයා පටමංයාමං චංකමේන නිසජ්ජාය ආවරණීයේහි දම්මේහි ිත්ත පරිසෝදේතිී රත්තියා මජ්ජි මං්ඥාමං දක්කිනේන පස්සේහි සීහසයං කප්පේතිී. පාදේ පාදං අච්චාදාය සතෝ සම්පජානෝ උට්ටාන සඥං මනසිකරිත්වා රත්තියා පච්චිමංයාමං පච්චු්ටාය චංකමේන නිසජ්ජාය ආවරණීයේහි දම්මෙහි චිත්තම් පරිසෝදේති ඒවංකෝ මහානාම අර්ියසාාවකෝජා ගරියන් අනුයුත්තෝ හෝතී. මහානාමය කෙසේනම් ආර්ශ්‍රාවකයා නෙදිවැරීමෙහිය දුනේ වෙද්දයත් මේ සසුනෙහි ආර්ශ්්‍රාවකයා දිවාකාලෙහි මච්චන්දාාදී නීවරණ ධර්මයන්ගෙන් සිත කෙලසීමට ඉඩනොදී ආවරණය කෙරමින් සක්මනින් හා හිඳීමෙන් භාවනා රම්මණයන්හි පිහිටුවා සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රී මධ්‍යම යාමෙහි දකුණු පාදේහි වම්පය මදක් ඇද තවා උට්ටාන සංඥාවෙන් එනම් අවදිවීමේ සිහි ඇතිව දකුණු ඇලයෙන් සිංහස්‍යාව කරයි. රාත්‍රී පැසේමයාමයේදීද අවදි සක්මනි නිිතුව හා හිඳීමෙන් යුතුව නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කෙරයි මෙසේ ආර්ශ්්‍රාවකයා ජාගරියානුයෝගේහියදී වාසය කරයි. එක් අවධියක බුදුරජාණන් වහන්සේ, භග්ග චනපදයෙහි සුන්සුමාරනම් පර්වතය අසල බේස කලාවනයෙහි වාසේ කරන සේක. එකල්හි මුගලන් හිමියෝ මගද චනපදයෙහි කල්ල වාලමුත්ත ගමෙහි වාසය කෙරෙති. මුගලන් හිමියන් ගමෙහි නිදිබරව ඉන්නා හැටි බුදුහමියෝ දිවසිින්දුටූහ මොහොතකින් මුගලන් හිමියන් ඉදිරියේහි පැෙනී සිටි බුදුරජාණන් වහන්සේ මුගලන් හිමියන්ට මෙසේ වදාළහ. මුගලන් ඔබ නිදිබරින් පෙලෙනවා නොවේද නෙතිබරින් පෙලෙන ඔබ යම් අරමුණක සිටියද මෙසේ නෙතිබරවන්නේ නම් ඒ අරමුණ මෙෙන හිනොකරන්න ඒ සංඥාව මෙෙන හිනොකරන්න එවිට තිීන මිද්ධය පහවන්නේය එසේත් තිීනබිද්ධය ප්‍රහීන නොවේනම් ඇසූ පරිදි ඉගනගත් පරිදි ධර්මය මෙනෙහි කරන්න. එසේත් නිදිබර ප්‍රහීන නොවේනම් ඇසූ ප්‍රගුණ කළ ධර්මය ශබ්ද නගා සජ්‍යායනය කරන්න. එසේත් නිදිබර බව ප්‍රහීන නොවේනම් දෙපාසහ කන්සිදුරු අත්ලෙන් පිරිමදින්න එසේත් නිදිබරබව ප්‍රහීන නොවේනම් අසුනෙන් නගේසිට දෙන් දෙන පිසදමා අනදිශා අනුදිශා විමසන්න අහසහි නකත්තාරකා ආදිය බලන්න එසේත් නිෙදිබර ප්‍රහීන නොවේ නම් ආලෝක සංඥාව මෙනෙහි කරන්න දිවා සං්ඥාව අධටන් කරන්න දහවල යම් පරිදිද රාත්‍රිය එපරදිය රාත්‍රිය යම් පරිදිද දහවලද එපරදිමය මෙසේ දාවල් එකලෙස අදිටන් කල ආලෝක සං්ඥාවෙන් යුක්තව විවුෘධ මනසින් කෙලසුන්ගෙන් නොවලුණු දිවස සඳහා යොමු කළ ආලෝක සහිත සිත වඩන්න. එසේත් නෙතිබර ප්‍රහීන නොවේනම් පෙරපසු හැඟුම් ඇතිව පූර්වේනිවා සේහි හා චුතුූපපාතේහි සං්ඥා ඇතිව ආධ්‍යාත්මික ක්ෂුරාධී ඉන්ද්‍රයන් කෙරෙහි පිහිටා නොවිවසුරුණු සිතින් සක්මාන් කිරීම අධිටන් කරන්න. එසේත් හික්මෙන ඔබේ නෙදිබරබව ප්‍රහීන නොවේ නම් මොගගල්ලාන දකුණු පයහි වම්පය මදක්මෑත් කොට තබා සිහියෙන් නුවනෙන් යුතුව අවදිවන කාලය මෙනෙහිකොට දකුනැලයෙන් සිංහසේයාවෙන් සතපෙන්න සිවුසස් අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ ඔබ වහා නැගිටිය යුතුය නිදි සුවයහි හා සුවස්පර්ශයහි අනුයුක්ත නොවමීහික්මිය යුතුය. පචලායන සූත්‍රයහි එන මේ උපක්‍රමහත ජාගරයානුයෝගය තහාවුරු කරන උපදේශයෝයි. නිදිවැරීම යනු නොනිදාසිටීම නොව. අඩුකොට සිහියෙන්වුවනි නිුක්තව කල් හැරීම බව මෙබුදු සූත්‍රයන්ගෙන් සනාත වේ. උට්ට හත නිසීදත කෝ අත්තෝ සුපිනේන වෝ. ආතුරංහි කානිද්දා සල්ල විද්ධාන රුප්පතං. උට්ටාහං නිසීදත දල්හන්සික්කත සන්තියා මාාවෝ පමත්ත විඤ්ඥාය මච්චු රාජා අමෝස ඉත්තවාසනුගේ අලෙස බැවින්නැගී සිටියව් කර්මස්ථානා බිමුඛ සිත් ඇතිව පළඟක් බැඳගෙන හිඳවු තොපටනින් දෙෙන් කවර අර්ථයදද රාගාධී හුලින් විදින ලදුව පෙලෙන ආතුරේනට කවරණින් දක්ද. නැගී සිටිව් හිඳගනිව් නිර්වාණ ශාන්තිය පිණිස දැඩිබහික්මයව් ඔබගේ පමාව දැන මාරතෙමේ ඔබ මුලා කොට වසගේයට නොගනීවායිද වදාළ හෙයින් ජාගරයානයෝගය ආර් ශ්‍රාවකයා ඒකාන්දෙන් නිවන කරා පමුණුවන බැවින් ඔහු හට එය චරණ ධර්මයක් වන්නේය ශ්‍රද්ධ යමෙක් සත්‍යයි විශ්වාස කිරීම හෙවත් ඇදහීම ශ්‍රද්ධාව නමී එය සත්‍යානු රක්ෂණය හා සත්‍යානුබෝධය වශයෙන් දොකාරය චංකී සූත්‍රයේ මේ පිළිබඳව මෙසේ විග්‍රහවයි. භාරත්්වාජය මේ ආත්මයේදීම සත්‍ය අසත්‍ය වශයෙන් විපාක් ඇතිධර්මයෝ පස් දෙනෙකී. ශ්‍රද්ධ රුචි අනුශ්‍රවය එනම් පරම්පරාවෙන් හෝපුත පතින් දැනීම ආකාර පරිවිතර්කය එනම් තර්කකොට පිළිගැනීම හා දිට්ටි නිජ්ජානක්කන්තිය සිතින්විම සාදෘෂ්ියයට බැස ගැනීම යනු ඒ පංච ධර්මයෝයි. යමක් හොඳින් ඇදහුවත් එය හිස්විය හැකිය තුච්ච විය හැකිය බොරුවක් විය හැකිය නොහැද හූවේ හෙවත් විශ්වාස නොක ළේ වුවද ඒ වූවක් විය හැකිය ඇත්තක් විය හැකිය නොව නසිිය හැකිය යමක් හොඳින් රුචි වූයේ නමුත් යමක් හොඳින් අසන ලද නමුත් යමක් තර්කයෙන් ගන්නාලද නමුත් යමක් හොඳ හැටිසිතින් විම සූයේ නමුත් ඒ හේතුවෙන් සත්්‍යරක් නාඥානවන්තයා මෙම ඇත්තය අන්සිියල්ල අසත්්‍යයි කාන්ත නිගමනයට නොපමිනේ යැයි බාරද්වාජ ගෝත්‍ර ඇති කාපටික බමුණු හට වදාලෝය. ස්වාමීණී එසේ නම් කෙසේ සත්‍යය රකිින් නේවේද යමෙක් මාගේ විශ්වාසය මෙසේයයි සැඳහ ඇතිවේද මෙය සත්‍ය රැකීම වෙයි. ඔහු මෙම සත්්‍යය අන්සිියල්ල අසත්්‍යයයි නොකි කියන්නේය එහෙත් සත්‍යානුබෝධ නොවේ සෙසු සිව් ධර්මයන්ගේ ද සත්‍ය රැකීම මේ අවරෙන්ම දතයුතුය ස්වාමීණී එසේ නම් සත්‍යානුබෝධය කසේ වන්නේද භාරත්ද්වාජය ගමක් හෝ නියම් ගමක් හෝ ඇසුරු කරමින් වෙසෙන මේ සසුනෙහි භික්ෂුවක් කරා යම් ගෘහපතියක් හෝ ගෘහපතිපුත්‍රේක් ලෝපදෝසමෝ හො යන තෙකරුණින් භික්ෂ විමසන්නේය ඒසේදයත් ලෝබ දෝසමෝහයන්ගෙන් යට වූ සිත් ඇතිමේ මහන එය නොදනීමෙන් එනම් ලෝබ දෝසමෝහ පහවූ බව ධනිමී කියාද යම් කරුණක් අනුනට අහිත පිණිස දුක් පිණිස හේතුවේ නම් අනුන් ඒ කරුණෙහි සමාධන් කරවන ලෝබ දෝසමෝහ ධර්මෝ මේ මහනහට ඇත්්ද කියායි. එසේ විමසන්නා වූ ඔහුට අනුන් හට අහිත පිණිස දුක්පිණිස හේතුවන කරුණෙහි අනුන් සමාදම් කරවීමට හේතු වූ ලෝප දෝසමෝහධර්මයන් ඒ භික්ෂුව කරෙහි නොදකි. ඒ භික්ෂුවගේ කාය සමාචාරයනුත් වාග සමාචාරයනුත් ලෝප දෝස මෝහයන්ගෙන් තොර වූ ලෙස දකි. ඒ භික්ෂෝ දේශනා කරන්න වූ ධර්මය ගම්බීරය ශාන්තය ප්‍රනීතය පණ්ඩිතයන් විසින් දත යුත්තේය ලෝපාදීන්ගෙන් ගහනසිත් ඇත්තහුට පහසුවෙන් අවබෝධ කළනො හැකියි දැන ගන්නේය එසේ නුවනින් දැන ඒ භික්‍ෂුව කෙරෙහි සැදහැ පිහිටුවයි පිහිටි සදහ ඇත්තේ එළඹෙයි එළඹෙනවේ ඇසුරු කරයි ඇසර කරනුයේ කන්යොමු කරයි යොමු කළකන් ඇතියේ දහම් අසයි අසා දරයි ඒ ධර්මයෙහි අරුත් විමසයි. අරුත් විමසන්නහුට දහම් වැටහීම වෙයි. වැටහීම ඇතිකල්හි පැහැදීමේ කැමැත්ත ඇති වෙයි. පිළිපැදනු කැමැත්තේ වෑයම් කරයි වෑයම්කොට අනිත්‍යාදී වශයෙන් සලකයි. එසේ සලකා කෙලෙස් තැවීමටවෙරවඩයි. නිවනට මෙහෙයු සිත් ඇත්තේ නිවන් ප්‍රත්‍යක්ෂ කරයි. මෙතකින් සත්‍යානු බෝධවේ ඒකාන්තේම්ම සත්‍යයයි අවබෝධයෙන් යුතුව තීරණය කරයි. එබැවින් නිවනට මෙහෙයු සිත් ඇත්තා හට තතාගතයන් වහන්සේ ශ්‍රද්ධාව කෙසේ පිහිටිය යුතු දැයි මෙසේ දක්වා ඇත. ඉ මහානාම අරියසාාවකෝ සද්දෝ හෝතී සද්ධහති තතාගතස්ස බෝධින් ඉතිපිසෝ බගවා අරහං භගවාති මේ මේ කරුණෙන් යුත් බැවින් භාග්‍යවතුන් වහන්සේ අරහතිය මේ මේ කරුණෙන් යුත් බැවින් සම්මා සම්බුද්ධය මේ මේ කරුණෙන් යුත් බැවින් භාග්‍යවත්යකයා බුදුරදුන්ගේ සම්බෝධිය විශ්වාස කරයි. එය දුකනැති කිරීමට මග යැයි පිළිගනිී. මහා කරුණා ඇති තතාගත සම්මා සම්බුදුවරයන් ලොව පහළ වනුයේ සත්වයාගේ ජාතිජරා ආදී සසර දුකින් මුදවාලනු පිණිසමය. දුකින් මිදීමට අවශ්‍යවනුයේ දුක පිළිබඳ වැටහීම ඇත්තහුට පමණි. දුකින් මිදනු කැමැත්තෝ ඊට මං සොයති. ඒ මග පලකර සම්මා සම්බුදුරජු පහළවිය ඒ බුදුරදුන් විසින් අවිච්චාපච්චයා සංකාරාදී වශයෙන් දුක්රසත් ඒ හට ගැනීමට හේතුවත්වධාරන ලදී එහි ජාතූ පනිසං දුක්කං දුක්හූ පනිසං සත්තා ජාතිය ප්‍රත්්‍යෙකොට ඇත්තේය ශ්‍රද්ධාව දුක ප්‍රත්්‍යකොට ඇත්තේ යැයි අභිසමය සංයුත්තයෙහි උපනිසසූත්‍රෙහි වදාළහ. බුදුරතුන් පිරිණිවියද ඒ බුදුරදුන්ද සූධර්මය ජීවමානය යෝ දම්මම්පස්සති සෝමම් පස්සති ඒ ධර්මය දකින්නා මා දකින්නේ යැයි වදාළ බැවින් චංකී සූත්‍රෙහිකී පරිදිී ධර්මය දැන බුදුරදුන් කෙරෙහි සැහැ ඇතිකරගත යුතුය. ඒ කාන්තයෙන් එසේ ඇතිකරගන්නා වූ සැදහැව නිවන් පිණිස හේතුවන බැවින් ඒ ශ්‍රද්ධාව ආර්ශ්්‍රාවකයා හට චරණ ධර්මයක් වන්නේය. පව පිළිකුල් කරන බව හිරි. ඉද මහානාම අරියසාාවකෝ හිරිමාහෝති හිරීයති කාය දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතේන හිරීඇති පාපකානං අකුසලානන් දම්මානං සමාපත්තියා මහානාමයමසස්නෙහි ආර්ශ්්‍රාවකයා පාපේහිල ජා ඇත්තේවෙයි කාය දුෂ්චරිතේහිලච්ජාවෙයි වචී දුෂ්චරිතේහිල්ජවෙයි දුශ්චරිතය හිලජාවයි ලාමක අකුසල ක්‍රියාවන් සිදුකිරීමේ හිලජාවන්නේය පවට බිය ඇති බව ඔත්තප්ප ඉද මහානාම අරියසාාවකෝ ඔත්තප්පී හෝති ඔත්තප්පති කායේ දුච්චරිතේන වචී දුච්චරිතේන මනෝ දුච්චරිතන ඔත්තප්පති පාපකානං දම්මානන් සමාපත්තියා මහානාමය මේසස්නෙහි ආර් ශ්‍රාවකයා පාපිය හිබිය ඇත්තේවෙීකායි දුෂ්චරිතය වාග දුෂ්චරිතයහි මනෝ දුෂ්චරිතයහි බිය ඇතිවෙයි ලාමක අකුසල ක්‍රියාවන් සිදු කිරීම හිබිය වන්නේය පාපා ක්‍රියා සිදු කිරීමෙන් වැලකීම සඳහා සමාතුළ ස්ථාන හතරක බිය ඇතිකරගැති යුතු බව අංගුත්තර නිකායෙහි බය සූත්‍රෙහි දක්වා ඇත. අත්තානුවාද බය පරානුවාද බය දණ්ඩ බයහා දුග්ගති බයයනු ඒ සතර ස්සානයෝයි. මෙලව ඇතැම් අයෙක්මි සේසිතති. මමද කයෙන් දොශ්්‍යරිතය කරමිනම් වචනයෙන් හා සිතිින් දුෂ්චරිත කෙරෙම් නම් මාගේ දුසිල් බව පිළිබඳව මගේ සිත මට දොස්නොකාවිද මෙසේ තම සිත තමාට දොස්කියම් වූ අත්තානුවාද බිය තමා කෙරහි දකින්නේ කාය දුශ්චරිතාදී අකුසලයන්ගෙන් වලකින්නේය මෙලව ඇතමෙක් මෙසේ සිතති මම කායාදී දවාත්‍රයන් දෂ්චරිත කරෙම් නම් මාගෙන දන්නා අන්න අය දුසිල් බව පිළිබඳ මට දොස්නො කියාවිද මෙසේ තමාගේ දුසිල් බව පිළිබඳ ලෝකයාගෙන් තමාවෙත එල්ලවන්නා වූ හෙවත් පරානුවාදබිය තමා කෙරෙහි දන්නේ කායු දුෂ්චරිතාදී අකුසලයන්ගෙන් වලකින්නේය මෙලව තවත් අයෙක් කායාදී දවාත්‍රේෙන් දුෂ්චරිතකොට නානා විදියේ දුක් සහිත දඩුවම් විදින දුකටපත් කෙනෙකු දැක යම් ලෙසකින් මා මෙබදු පෞු්කම් කෙරෙම් නම් මාහටද මෙවැනි දුක් පැමිණින්නේ යැයි සිතන්නේ දණ්ඩබිය තමා කෙරෙහි ඇති කරගන්නේ කායුදුශ්චරිතයන්ගෙන් වලකින්නේය. මෙලොව තවත් අයෙක් මෙසේ සිතති. ඒ කාන්තයෙන් කායිදුශ්ෂරිතාදී දුෂ්චරිතයෝ. හරලෝ වශයෙන් කටුක දුක්ගෙන දෙන්නෝය එම කායද්වාරාදී නිසා පෞකම් කෙරෙවනම් කෙසේ මම දුගතේරනොයන් නෙම්ද මෙසේ දුගතිබිය තමා කෙරෙහි ඇතිකරගන්නා වූ ඔහු කාය දුෂ්චරිතාදී පාපක්‍රියාවන්ගෙන් වලකින්නේය. දවේමී භික්කවේ සුක්කාදම්මා ලෝකම්පාලෙන්තී කතමේද්වේ හිරීච ඔත්තප්පච යනාදී වශයෙන් මහනනි හිරි සහ ඔත්තප්ප යන කුසර ධර්මියෝ දෙදෙන ලොවපාලනය කරන්න නාහුය ලොව මේ ධර්ම දෙක නොවන්නේ නම් වැදූමව සුළු මව කියයා හෝ නැන්දනිය හෝ ගුරුවරයාගේ බෙරිය කියා හෝ වෙනසක් නැති වන්නේය ලෝකයා එලබෙ එලු බැටළුවන් මෙන්ද කුකුලන් ஊරන් මෙද බලු සිවලුන් මෙෙන්ද ලෝකනීති බිඳින් නාහයයි චරියා සූත්‍රේ හි දේශනාකොට වදාලේ සියලු අයහපතින් වැලකී යහපතහි යදීමට නම් මේ හිරීෝතප යන කුසර ධර්මයන් ප්‍රධාන වෙන බැවිනිී. සති සම්පජ්‍ය භික්කවේ අසති හතුූපනීසං හෝති හිරොත් තප්පං හිරොත්ත අපප්පේ අසති හිරොත්ත්ප විපන්නස්ස හතුු පනීසෝ හෝති ඉන්ද්‍රියසංවරෝ ඉන්ද්‍රිය සංවරේ අසති ඉන්ද්‍රියසංවර විපන්නස හතුු පනීසං හෝතිසීලං හතුූපනීසං හෝති ඥාන දස්සනං සිහියෙන් හා නුවනින් යුක්ත නොවී නම් විලිබිය වෙනසේ விලිබිය වනසුනේ ඉන්ද්‍රිය සංවරයද වෙනසයි ඉන්ද්‍රිය සංවරය වනසුනේ සීලේ වනසයි සීලය වනසුනේ සමාධයෙන් හා ප්‍රඥාවෙන් පිරිහන්නේය එවිට කලකිරීම හා නොවැල්ම පිණිසු වූ හේතු වනසෙන්නේය සිහි වුවන ඇතිකල්හීම විිලිබිය ඇතිවෙයි විිලිබිය ඇත්තේ ඉන්ද්‍රිය සංවරෙන් යුක්ත වෙයි ඉන්ද්‍රිය සංවරේ ඇත්තේ සිල් සපන්වෙයි සිල් සපන් වූයේ සමාසමාධිය හා ප්‍රඥාව වඩයි ප්‍රඥාව වැඩුුණේ කලකිරීම් හා නොවැල්ම පිණිස පවතිී එය නිවනටහේ තුව යනුවෙන් අංගුත්තර නිකායේ සතිසම්පජඥසූ ත්‍රෙහි වදාළ බැවින් ආර්ශ්්‍රාව්‍යාහට මේ හරිහා ඔතප්යන දෙද හමුන් ඒකාන්තයෙන් නිවනට හේතුවන බැවින් ඒවා ඔහුට චරණ ධර්ම වන්නේය බහුස්ෘත බව බාහු සච්ච. ඉද මහානාම අර්ියසාාවකෝ බහොස්සුතෝහෝතියි සුතදරෝ සුතසන්නි්චයෝ ජේතේ දම්මා ආදිකල්්‍යානං මච්චේ කල්්‍යානං පරිියෝසාන කල්්‍යානං සාත්තං සබ්්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රක්්මචරියන් අභිවදන්ති තතා රූපස්ස දම්මා බහොස්සුතා හොන්තී දතා වචසා පරිචිතා මනසානුපෙක්කිතා දිට්්‍යයා සුප්පටිවිද්ධා ඒවන්කෝ මහානාම බහුස්සුතෝ හෝතී. මහානාමයමසස්නෙහි ආර්ශ්‍රාවකයා බහුස්ෘත වන්නේ කසේදයත් ඇසූදය දරනුයේ පුරුද කරනුයේ වෙයි මුල එනම් සීලය යහපත් වූ මැද සමාධිය යහපත් වූ අග ප්‍රඥාව යහපත් වූ අරුත් සහිත වූ අකුරු ව්‍යන්ජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ වූ පාරිශුද්ධ වූ මාර්ග බ්‍රක්්මචරියාව ප්‍රකාශ කරන යම් ධර්මයෝ වෙද්ද එබදු ධර්මයෝ බොහෝ කොට අසන ලද්දා හුය දරන ලද්දාහුිය සිතින් විමසා අවබෝධ කරන ලද්දා හුිය මනාකොට දන්නේය මහානාම ආර්ශ්්‍රාවකයා මෙසේ බහුස්ෘත වන්නේවෙයි. වරග එක් භික්ෂුවක් වහන්ස භහස්ෘතය ධර්මදරයි කියනු ලැබේ නම් කොපගණකින් එසේ කියනු ලබන්නේ දැයි බුදරදුන්ගෙන් විමසූයෙන්. බහුකෝමයා දම්මාදේ සිතා සුත්තං ගෙහිියං වෙයියා කරනං ගාථ උදානං ඉතියුත්තකං ජාතකං අබ්බූත දම්මං වේ දල්ලං සතුප්පදාය චේපිබික්කූ ගාතාය අත්තම්ඥාය දම්මම්ඥාය දම්මානු දම්ම පටිපන්නෝ හෝති දම්ම දරෝති අලංවචනීයන් මහන මාවිසින් සූත්‍ර වශේෙන්ද ගී වශේෙන්ද ව්‍යාකරණ වශයෙන්ද ගාතා වශයෙන්න්ද සතුට ප්‍රකාශකිරීමෙහි උදාන වශයෙන්ද ඉතියුත්ත ශද ජාතක වශයෙන්ද අත්භූත වශයෙන්ද වේදල්ල වශයෙන්ද බොහෝකොට දහම් දෙසන ලදී ඉන් සත්‍රපදගාතාවක් පමණවත් පෙළහා අරුත් සහිතව දැන ඊට අනුව පිළිපදින්නේ නම් ඒ මහන බහුස්ෘතය කියයාද ධර්මදරය කියාද කියන්නට නිසි වන්නේ යයි දේශනාකොට වදාළහ සතරපද ගාතාවක්කුවද ඉගෙනගෙන ඒ අනුව පිළිපදින්නේ නිවනවෙන වෙත යොමුවන බැවින් ආර්ශ්‍රාවකයාගේ ඒ බහුෂෂුත බව ඔහුට චරණ ධර්මයක් වන්නේය. වීරිය ඉද මහානාම අරියසාාවකෝ ආරද්ධ විරියෝ විහරති අකුසලානන් දම්මානං පහනාය. කුසලානන් දම්මානං උපසම්පදාය තාමවා දල්හ පරක්කමෝ අනි කිත්තදූරෝ කුසලේසු දම්මේසු. මහානාමය මෙසස්නෙහි ආර්ශ්‍රාවකයා අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණසත් කුසල ධර්මයන්ගේ ප්‍රතිලාබය පිණසත් දැඩිවගත් වීර්ය ඇත්තේ වෙයි එසේ අකුසල ධර්මයන්ගේ දැඩිවගත් වීර්ිය ඇත්තේ ස්ථර පරාක්‍රම ඇත්තේ නොහල නොනැමතුන වීරෙන් යුක්ත වූයේ වෙයි. මෙහි වීර්යාංග දෙකක් පමණක් දක්වා තිබුණද සතර සම්යයක් ප්‍රධාන වීරයෝ එහිලා සැලකෙන්නෝය. මහනනි අසරු සන්කරන පමණමුොහොතක් යම් මහනෙක් සිතහි නොහට ගන්නා වූ අකුසලයන්ගේ නොහට ගැනීම පිණිස කුසලච්චන්දය උපදවාද වෑයම් කෙරේද කායික චෛතසික වීරය අරම්බාද ඒ වීරය සහිත සිත නගා සිටිවාද කෙලෙස් තැවීම පිණිස වෙර වඩයිද උපන්නා වූ අකුසලයන්ගේ ප්‍රහාණය පිණිස වෑයම් කෙරේද නූපන් කුෂලයන්ගේ ඉපදවීම පිණිසවෑයම් කරේද උපන් කුසලයන්ගේ පැවත්වීම පිණිස නොනැසීම පිණිස වැඩිදියුණුව පිණිස විපුල බව පිණිස පිරිපුන් බව පිණිස ෑයම් කෙරේද ඒ මහන ධ්‍යානයන්ගෙන් හිස්නෝවයේ ශාස්රූන් වහන්සේගේ අවවාදය හිහික්මෙයි එසේ ශාස්්‍රූන් වහන්සේගේ අවවාදය පිළිපදනුයේ නොසිස් වූයේ නය රහිතව රට වැසියාගේ පින්ඩපාතය වලදින්නේය බොහෝකොට උත්සාහ කෙරේ නම් කවරකතාවක් දැයි බුදුරදුන් කළ ප්‍රකාශයෙන් වීර් කළ යුත්තේ කුමක් සඳහාදැ යන්න පැහැදිලි කරයි. එමෙන්ම ඒ වීර්ය කෙසේ කළ යුතු දැයි. උප්ඥාද සූත්‍රෙහිදී මෙසේ වදාළහ. මහනනි. ම කුසර ධර්මයන්හි තෘප්තිමත් නොවීමේත් කලෙස් තැවීම පිණිස නොපසු බස්නා වීරේත් ගුණ ප්‍රත්‍යක්ෂකොට දැන ගතිමි. මම නොපසු බස්නාස භහාවයෙන් යුක්ත වූයේ ඒ කාන්තයෙන්ම සුරුරහි සම නහර ඇට ඉතිරිවේවා මස්ලේවියලේවා යමක් පුරුෂුෂ අක්තියකින් පුරුෂවීරයකින් පුරුෂ පරාක්‍රමයකින් ලැබිය යුතුවේ නම් නොලබ වීර්යාගේ නැවත්මක් නොවේ යැයි අධටන්කොට වීර්ර කළමි මහනනි මම එසේ අප්‍රමාදීව වැර වැඩියම හේතුවෙන් අනුත්තර වූ යෝගක්ෂේමයයි කිවු සම්මා සම්බෝධය අවබෝධ කළමි මහනිනි නුඹලාද වී රෙවඩව් ඒකාන්තයෙන් ශරීරේහි සමනහර ඇට ඉතිරිවේවා මස්ලේ වියලේවා යමක් පුරුෂ ශක්තියකින් පුරුෂ වීර්රයකින් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතුනම් ඒ නොලැබ වීරය අත නොහරන්නෙමෙයි මෙසේ නොපසුබස්නා වෙරවඩන නුබලාද මද කලකින්ම මේ අනුත්තර ආර්ය පලය මේ අත්භවේදීම ප්‍ර්‍යක්ෂිකොට උපයාවා සේකරවු යනුවෙන් වීර්්‍ර කළයුතු ආකාරයද පෙන්වා වදාල සේක. මෙසේ ආර් ශ්‍රාවකයාගේ කෙලෙස් සටන සඳහා වීර්සිවුසස් අවබෝධය පිණිස වන බැවින් ඔහුට එය චරණ ධර්මයක් වන්නේය සිහිය සති ඉද මහානාම අියසාාවකෝ සතිමාහෝතී පරමේන සති නේපක්කේන සමන්නාගතෝ චිර කතම්පී චි්‍රබා සිතම්පි සරිතා අනුස්සරිතා ඒවංකෝ මහානාම අරසාාවකෝ සතිමාහෝත මහානාමය මීශාසනයෙහි ආර්ශ්‍රාවකයා සිහියෙන් යුක්ත වූයේ උතුම් සිහියෙන් හා නුවනි යුක්තවෙයි පෙරකළ ද පෙර කියන දෑ පුනපුනා සිහි කරනුයේ වේ සම්මා සතියනුවෙන්. කාායානු පස්සනාදී සතර සතිපට්ඨානයෙහි දක්වන ලදමුත් මෙහි චරණ ධර්මනම් වූ ආර්ශ්‍රාවකයාගේ සතිය පරමේන සති නේ පක්කේන සමන්නාගතෝ යනු යථාභූතය වටහා ගැනීමහි සමත් උතුම් නුවනින් යුක්තවීම බව පරමේන අස්සාසේන යන්නට චතුමක් චතුපල සංකේතේන උත්තමේන අස්සාවාසේන සතර මග සතර පල සංඛාත උතුම් සැනසිල්ලෙන් යැයි කළවෙක් ග්‍රහයට අනුව දත යුතු වන්නේය. සතර සතිපට්ඨානයෝ මෙම ආරසිහිය පිණිස වූ පූර්වභාග ප්‍රතිපදාවයි. ආර්ශ්‍රාවකයාගේ කෙලෙස් තවන නුවනනයුත් සතිය සතිනේ පක්ක නිෙවනට පමුණවාලන බැවින්. ඔහුට එය චරණ ධර්මයක් වන්නේය නුවන ප්ඥා ඉද මහානාම අරියසාාවකෝ ප්ඥාවා හෝති උදයත්තගා මිනිා ප්ඥාය සමන්නාගතෝ අරියාය නිප්පේදිකතා සම්මා දුක්කක්කයාගා මිනිියාව ඒවංකෝ මහානාම අරියසාාවකෝ ප්ඥාාව හෝතී. මහානාමයමසස්නහි ආර්ශ්්‍රාවකයා ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම අවබෝධ කිරීමට සමත් ප්‍රඥාවෙන් යුක්ත වූයේ. ස්කන්ධයන් කෙරෙහි නොවැල්ම ඇතිකරවන මැනවින් දුක්පහ කරන ප්‍රඥාවෙන් යුක්ත වයි. මහානාම ආර්ශ්‍රාවකයා ප්‍රඥාවන්තවීම මෙසේ වන්නේය. විත්‍යාවනට නැඹුරු වූ ප්‍රඥාව වැඩියයුතු ආකාරය අංගුත්‍ර නිකායෙහි මෙසේ දක්වන ලදී. මහනිනි විද්‍යභාගීයමා ධර්මයෝ දෙදෙනෙක් වෙති. ඒ සමතය හා විදර්ශනා යන දෙකයි. සමතේ වඩන ලද්දහුට ආරි මාර්ගෙ නැඹරු වූ ප්‍රථමධ්‍යාන මාර්ගචිත්තය වැඩේ ඉන් රාගය පහවේ විදර්ශනාව වඩනලද්දේ ආර්ය මාර්ග ප්‍රඥාව වැඩේ එසේ වැඩනු ප්‍රඥාව අවිද්‍යාව පහ කරයි. මෙසේ වැඩනු ප්‍රඥාවෙන්ය ස්කන්ධයන්ගේ ඇතිවීම හා නැතිවීම දකිනුයේ හේතු ප්‍රත්‍යන් නිසා හට ගන්නා වූ ර සන්තතියෙහි අභිනව ආකාරය දැකව එහි උදය දැකීමයි. හේතු ප්‍රත්‍යන් නිසා හටගත් රූපයන්ගේ විපරිනාමය හෙවත් වෙනස් වන බවහෙවත් ශයවීමම දන්නේ ව්‍යය දැකීමයි මෙසේ උදයහාවය අනුව රූපස්කන්දය පුනපුනාා බලනුයේ එලෙසින්මත් හේතු ප්‍රත්තයන් නිසා හටගන්නා වූ වේදනාව සංඥාව සංකාර විඤ්ඥානයද හේතු ප්‍රත්තැන් නිසා හටගන්නා වූ ඇස කන නාසය දිව ශරීරයහා උපන්බවේද උදයහා වැෑ වශයෙන් බලනුයේ උදයක්්බයානු පස්සනාඥානයයි. නිර්වාණය දෙසට යොමුකරවන්නා වූ මෙම උද්‍යයක්්‍යයානු පස්සනාඥානයේම ආර්ශ්්‍රාවකයා හට චරණ ධර්මයක් වන්නේය. ප්‍රථමධ්‍යානය තුෘති අධ්‍යානය තෘති අධ්‍යානය චතුත් අධ්‍යානය යනු සෙසු චරණ ධර්ම සතරයි. විස්සර අරහන් ගුණේහි කී පරිද්දෙන් දතයුතුය. ආර ශ්‍රාවකයා කෙරෙහි වූ මේ පසලොස් චරණ ධර්මයෝ ත්‍රිවිද්‍යාවෙන් හෝ අෂ්ට විද්‍යාවන් අනුවගියයේ පසක්කිරීම පිණිස පවතුනුයේ සසර ගමන අවසන්කිරීම පිණිස හේතුවන්නේය. අෂ්ට විද්‍යාවෝ සියල්ලට පළමු මේ අෂ්ට විද්‍යාවන් සඳහන් වෙන පිළිවෙල විමසීම වැදගත් වෙයි. පළමු, විද්‍යාඥානය විපස්සනා ඥානයයි අටවන අවසඥානය ආසවක්කේ ඥානයයි. මනෝමය ඉද්දි ඉද්දිවිද දිබ්බ සෝත පරචිත්ත විජානන පුබ්බේනිවා සානුස්සති දිබ්බචක්කු යනු සෙසුඥානයෝය. ත්‍රවිද්‍යා පසක් කලේ ඥානහතරක් පසක්කලේ වෙයි. පුුබ්බේ නිවාසානුස්සති චුතුූපපාත හෙවත් දිබ්බචක්කු හා ආසවක්ක යන ත්‍රිවිධ විද්‍යාවන්ගේ පසක් කිරීම විපස්සනාඥානය හා බැඳී ඇතිහෙයිනිී. කුකුලු පැටව් මෝතුඩින් හෝ පානියෙන් හෝ බිත්තරය සිදුරු කොට පිටත් වෙනවායයි යන සිතක් බිත්තර උණුසුම් කළකිකිලියට ඇති නොවන් නාසේ. පූර්ණය කළ පසලොස්චරණ ඇත්තහුට මම මේ විද්‍යා පසක් කරමී පැතුමක් නොවෙයි. පූර්ණය කළ චරණ ධර්මයන්ගේ බල මහිමේෙන් සෙසු විද්‍යාඥාන ලැබීම නිතතින් සිදුවන්නේය. මෙහි අභිඤ්ඥා අරමුණුකොට ධ්‍යාන වැඩීම වෙන මගක් බව දතයුතුය. එහිදී ශ්‍රාවකයා ආර්ෙහෙවත් සෝවාන් වූවෙක් නොවේ ධ්‍යානලාබී ප්‍රතක්ජනයකි. විශේෂ අභිඥ්ඥාලාබීවනු කැමති ඔහු සතරවන ධ්‍යානය පාදකකොට සතර ඉර්ධිපාද වඩා තමන් වෙසි පරිදි අභඥ්ඥා ලබයි. ප්‍රතක්්ජනයා චරණධර්මයන්ගෙන් තොර වුවකු බව උපවානසූත්‍රයෙහි දක්වා ඇත. චරණධර්ම පිහිටියේ ආර්ශ්‍රාවකයා හට පමණි. අභිද්ඥා කෙරෙහි උනන්දුව නොමැති ශ්‍රාවකයා ප්‍රථමධ්‍යානාදී සත්‍රධ්‍යානයන් එකක් පාදකකොටගෙන තමසිත ආශ්‍රවක්ෂ කර ඥානය පිණිස යොමු කරයි. බොහෝ සූත්‍රයන්හි සතරවන ධ්‍යානය ආශවක්ෂ්‍රය කිරීමට යොමු කිරීම පිණිස සුදු සුපාව අර්මණ්්‍ය බව දක්වා ඇත. සමාදිංභික්කවේ භාාවේත මහනෙනි සමාධිය වඩව සමාහිතෝ යතාභූතන් පජානාතිී සමාහිත වූයේ ඇතිසටිදකී. කිංච යතාභූතං පජානාති කුමක් ඇතිසටි දකීද. රූපංච සමුදයංච අත්තංග මංච. රූපෙහි ඇතිවීම හා නැතිවීමයි මෙය උද අ්‍යඥානයයි විදර්ශනා වැඩීම සිදුවනුයේ මෙතැන් සිටයි. ඉන් මෙපිට විදර්ශනාභාවනාවක් නොමැති බව නොනැත්තෝ වටහා ගත්වා. යතාභූතේ සතිරූ පස්මිං නිර්්බින්දතිී ඇති තතුදත්තේ අනිත්‍යාදී වශයෙන් රූපෙහි කලකිරෙයි නිබ්බිඳං විරජ්ජති කලකිරුණේ රූපෙහි නොඇලේ විරාගා විමුච්චති නොඇලුනේ රූපේෙන් මිදීම වෙයි මෙසේ පංචස්කන්ධ සං්‍යාත දුක්කයෙන්ම මිදුනේ වන්නේය යථ භූතඥානයත් සමග ආර්ශ්‍රාවකයකු වන අයිුරු මේ විදර්ශනාඥාන විස්තරයෙන් දැක්වෙන්නේය පස්ඥය සතර සතිපට්ඨානයන් වැඩීමෙන් දිය නුවන ප්‍රඥාව නිසා සමාධයට පැමිණේදී සමාහිතෝ යතා භූතම් පජානාදී කී අයිුරෙන් රූපාදීස්කන්ධයන්ගේ උදයහාවෑ යන යථභූතයසිහි කිරීමේ නුවන ලැබේ ඒ සතිනම් වූ චරණ ධර්මයයි පංචස්කන්දයේ උදයහාවැය මෙනෙහි කිරීම විපස්සනාඥානය නමි රූප අරමුණුකොට ඇති සිත එපිද බිඳී ඒ රූපාරම්මනය අරමුණට එපිද බිඳන සිත නැවත නැවත දකි අනිත්‍ය වශයෙන් දකි දුක් වශයෙන් දකි අනාත්ම වශයෙන් දකි මෙසේ සංස්කාරයන් අනිත් තෙලෙසත් දක්ලෙසත් අනාත්මලෙසත් දකින්නේ, කෙලෙසුන් සංසිඳීම නිසා ක්‍රමයෙන් චිත්්‍ර ශාන්තිය ලබන්නේ, සම්බත නයාමයට හෙවත් ලෝකෝත්තර සෝවාන් මාර්ගට බැසගන්නේ යැයි පටිසම්බිධාවෙහි විපස්සනා කතා විස්තරයහි සඳහන් වෙයි. අම්බට්ට සූත්‍රෙහි අෂ්ටවිද්‍යාව ක්‍රහය ඉතා පැහැදිලි ලෙස එන්නේය එහි, වි පස්සනාඥාන විග්‍රහයමිසේය. අම්බට්ටය යම්සේ මැනවින් පිරියම් කරනලද අෂ්ඨාශ ඇති ඉතා පිරිසිදු වයිරෝඩ මානිික්‍යයක් වෙයිද නීලාදී යම්කිසි වර්ණවත් නූලක් අමොනනලද්දේද යම් නෝනැති පුරුෂයක් අත්ලෙහි තබාගත් ඒ වයිරෝඩි මානි්‍ය මැනවින් පරිීක්ෂා කරන්නේ සර්වාකාරෙන් නූල අමනනලද ඒ මැනිික දකින්නේද එපරිද්දෙම්ම මහනතෙමේ සතරවන ධ්‍යාන සමාධියෙන් සමාධගතව කෙලෙස් කසට යට පත්වනු පිරිසිඳි වූසිත මොලොක්ව කර්මයට යෝගේ වූ කල්හි නිසලව පිහිටිකල්හි විදර්ශඥාඥානය පිස සිත්‍යයොමු කරන්නේය නැබුරු කරන්නේය මේ මගේ ශරීරේරු පවත් වුවකි මාපියන්ගේ ධාතු සමූහයෙන් හටගත්තේය සතරමහා භූතයන්ගෙන් සැදුනේය බත්පිට්ටු ආදී ආහාරයෙන් වැඩුනේය අනිත්‍ය බවද දුඟද පහකිරීමට සුවඳ විලවුන් ඉළිය යුතු බවද ලෙඩදුරු කිරීමට කොතකුත් කටයුතු කළත් බිඳෙන සුළු බවද ස්වභාවේ කොට ඇත්තේය. මාගේ මේ අනිත්‍යූ, දුක්කු අනාත්ම වූ සිරුරෙහි සිත බැඳනේයැයි නුවනින් දැනගනිී මේ ඔහුගේ විදර්ශනාඥානනමුූ ප්‍රථම විද්‍යාඥානයයි. මනෝමය ඉද්දිඥානය යම්සේ පපුරුෂයක් මුදු තනගසකින් තුත්තිරිවැනි තනගොබයමෑත් කරන්නේ ගොබය හා තනගස හඳුනාගන්නේ ගොබය තනගසින් වෙන් කරන ලද බව සිතාගන්නේය කොපුුවෙන් කඩුව මෑත් කරන්නේ කොපුවත් කඩුවත් වෙන්වෙන්ව හඳුනන්නේ කොපුුවෙන් කඩුවමෑත් කරන ලදයි සිතාගන්නේය නයකු සැවෙන් අදවෙන් කරන්නේ මේ සැවය මේ නයායයි හඳුනාගන්නේ සැවෙන් අයාමෑත් කරන ලදයි සිතාගන්නේය එසේම මහනතෙමේ සතරවන ධ්‍යානයෙන් සමාතිගත වූ සිත කෙලෙස් කසට යට පත්ව කර්මයට යෝ ගෙව් කල්හි මනෝමය කයක් මවනු පිණිස සිත යොමු කරයි. මේ සිරුරෙන් රූපී වූ සියලු අඟපසගයුත්. ඉන්දුරාන්ගේ කෙසිු අඩුවක් නැති මනෝමය වූ අන්සිරු රක්ම වන්නේය මේ ඔහුගේ මනෝමය ඉද්ධඥාණනම් වූ දෙවන විද්‍යාඥානයයි. ඉද්දිවිධඥානය දක්ෂ කුම්ඹල්කරුවකු හෝ ඔහුගේ අතවස්සෙකු මැනවින් සකස්කළ මැට්ටෙන් තමා කැමති පරිද්දෙන් බඳුන් නිපදවන්නේද ඇදදලරූ පේෙන් කපන්නා වූ දක්ෂකැටයම්කාරයකු දළෙක තමන්රෙසි පරිදි රූපකපන්නේ යම් සේද රන්කරුවකු මැනවින් සකස්කළ රණින් කැමති පරිදි ආබරණ කරන්නේ යම් සේද සතරවන ධ්‍යානයෙන් සමාධගත සිත කෙළසුන්ගෙන් මිදී පිරිසුඳ වූකල්හි කර්මයට යෝග්‍යව නිශ්චලව පිහිටිකල් හිී ද්ධවිධஞාானය පිණිස සිතනැඹුරු කරයි. ඔහු එකකුව සිටිමින් බොහෝதனෙක් වෙய் බොහෝதனை அලද එකක්වෙய் ප්‍රකටව පெனேසිට නොපනීத සිட்டி பிත්த்தෙන් பර්வத்தேன் பௌரன் வெனி விதயாයි. அහසිහිமன் தியேஹமென் போොலවෙந்த மத்துவை. පොலවෙහිமෙන්, ද ඇවිදිී පක්ෂීකුසේ අහසෙහි පලගින් ලියයි. ඉරහඳ අත්වෙන් පිරිමදිී තමශරීරය බඹලොවතෙක් පැෙනීමට සලස්වයි මේ ඔහුගේ ඉදද විධඥාන නමු තුන්වැනි විද්‍යාඥානයයි. තිබ් සෝතඥානය මසස් නෙහි මහන සතරවන ධ්‍යාන සමාධියෙන් සිත සමාහිත වූ කල්හි කෙලෙසුන් පහ වූ කල්හි කර්මී් යෝගියවූ කල්හි දිවකන්නුවන එනම් දිබ් සෝතඥානය පිණිස සිත නැඹුලු කරයි. දෙකු මඟට බැසගත් පුරුෂයෙක් මෙිහිරි බෙරහඬක් සක්හඬක් පනාබෙරහඬක් ගැට බෙරහඬක් අස න්නේද ඒ ඒ බෙර ඒ ඒ අයුරෙන්ද ස සක්හඩ වශයෙන්ද හඳුනාගන්නාසේ ඒ ලෙසින් පිරිසින්දු වූ මිනිශ්ශක්තිය ඉක්ම පැවති දෙවකණින් දුරවූත් ළඟවූත් දෙවහඬත් මිනිස් හඬත් දෙහඬම අසයි. මේ ඔහුගේ දිබ් සෝතඥාණ නම් වූ හතරවන විද්‍යාඥානයයි පරචිත්ත විජානන ඥානය අනුන්ගේ සිෙද් දන්නා නොවන. හොඳින් සැරසුනු අයෙක් පිරිසිඳු දීප්තිමත් කැඩපතකින් මොහුණ පිරික්ෂා බලන්නේ තලකැලැල් වැනි දොස් ඇතිතැන්දකින්නේ ද එලෙසින් මහනතනේ සතරවන දැහැනින් සමාධගත වූසිත කර්මයට යෝගග වූ කල හඩ සිද්දන්නා අනුවන ලැබීම පිණිස සිත නැඹුරු කරන්නේය හේ රාග සහිතත රාග සහිත සිත වශයෙන් දකි දෝස සහිතත දෝ සහිත සිත වශයෙන් දකි මෝහ සහිතත මෝහ සහිත සිත වශයෙන් දකි. කෙලෙසුන්ගෙන් විමුක්ත වූ ත විමුක්ත සිතයයි දකි විමුක්ත නොෝ සිත විමුක්ත නෝ සිතයයි දකි මේ ඔහුගේ පරචිත්ත විජානන නම් ව පස්සන විද්‍යාඥානයයි. පුබ්බේ නිවාසානුස්ව්‍රතිඥානය පෙරවිසූ තැන්දන්නා නොවන. යමෙක් ගමකින් පව ගමකට ගොස් ආපසු එන්නේද ආපසු සියගමට ඔහු ගිය ගමහිදී උන්හිටි තැන් කළකීදෑ නිහනව සිටි අයුරු සිහිකරන්නේද එලෙසින් මේ සසුනෙහි මහන සතරවන දැහැනින් සිත සමාධගතව කර්මයට යෝග්‍ය වූ කල්හි පෙරවිසූතැන් දැකීමෙන් වුවන පිණිස සිත මෙහරවන්නේය ඒ මහන මම අසවල් තැන මෙනම් වීම් ආදී වශයෙන් දස තතාගත බලයන්හි කීලෙස පෙරවිසූතැන් හා අුරු පිළිබඳ පැදිලිව දකින්නේය. ඒ ඔහුගේ පුබ්බේනිවා සානුස්්‍යති ඥානය නම් ව හාය වෙනවිද්‍යාඥානයයි. චුතූපපාතඥානය හෙවත් දිබ්බ චක්කුඥානය යමෙක් සතරමං සන්ධියක ඇති මහල්ගේක උඩ මහල්ට නැග ගත්තේද ඔහු ඒගෙට පිවිසෙන්න්නන් හා ගෙන් පිටවන්නන් දකින්නේය සතරමං හන්දියේදී ඉන්නවුන්ද මග එහා මෙහා යනවුන්ද මැනවින් දකින්නේය. එලෙසින්ම සතරවන ධාන සමාධියෙන් සමාධගතව කෙලෙසුන්ගෙන් මෙදනු සිත කර්මයට යෝග්‍ය වූකල්හි මේසස්නෙහි මහන සත්වයන්ගේ චෘති උත්පත්ති දක්නානුවන පිණිස සිතයොමු කරන්නේය. මෝහු, චරිතෙන් යුක්ත වූවෝය මෝහු කායුදුස් චරිතයෙන් යුක්ත වවෝය මෝවන්ගේ සුගති දුගති උපත් මෙසේය යනාදී වශයෙන් දස තතාගත බලයන්හි ආපරිද්දෙන් මේ ඔහුගේ චුතු ප්‍රපාතඥාන නම් වූ හත්වන විද්‍යාඥානයයි. ආසවක්කය ඥානය ආශ්‍රවයන් ශෂය කිරීමේ නුවන ටය යම්සේ කඳු මුදනක වූ ඉතා පහන් දියවිලක් ඇත්ද එහි යවරෙහි සිටි අයෙක් ඒවිල තුළ සිටින ඒවිල තුළ තිබෙන සෙප්පි බෙල්ලන් සක්බෙල්ලන් මත් සමෝහයන් කැටකැබිලිති ආදිය මැනවින් දකි න්නේද එපරිදම්ම මේ සසුනෙහි මහන සතරවන දැහැනින් සමාධගත වූ හාවූ කලෙස් ඇති කාර්මේට යෝග්‍යෙවර් නිසලව පිහිටි තමසිත ආසවක්ෂය ඥානය පිණිස යොමු කරයි. හේ දුකය දුකට හේතුවය මේ දුක නැතිකිරීමට අරමුණුවන නිවනය මේ දුක නැතිකරන පිළිවෙතයයි ඇති සැටියෙන් දැන ගනිී මේ ආශ්‍රවයෝය මේ ආශ්‍රවයයට හේතුවය මේ ආශ්‍රව නිරෝධය මේ ආශ්‍රව නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයයි ඇති සටියෙන් ්‍රණී. මෙලෙසින් දන්නා ඔහුගේ සිත කාමාශ්‍රවයන්ගෙන් මිදෙයි, භවාශ්‍රවයන්ගෙන් මිදෙයි, අවිච්්‍යාශ්‍රවයන්ගෙන් මිදෙයි එසේ මිදුනු කල්හි මිදුනේයැයි දැනීම වෙයි බවෝත්පත්තිය ශීනවෙයි සත්‍යාව බෝධය පිණසත්. කළ යුත්තක් වෙන නැතයි දැනගනී අම්බට්ටය ඒ ඔහුගේ ආසවක්කය ඥානනම් වූ අටවන විද්‍යාඥානයයි. අම්බට්ටය මෙසේ මහනතෙමේ විද්‍යාවෙන් යුක්තවන්නේය චරණයන්ගෙන් යුක්තවන්නේ යැයිද කියනු ලැබේ. තවද මෙම විද්‍යා සම්පතිට වඩා උසස් වූ හෝ මනෝන්්‍ය වූහෝ, නත් විද්‍යා සම්පතක්වත් චරණ සම්පතක්වත් නැතයිද අම්බට්ට බමුණුහට වදාළ සේක. සබ්බා සවසූත්‍රේහිද බුදුරජාණන් වහන්සේ ආශ්්‍රවදුරු කිරීම මෙසේ සත් අයුරකං වදාළහ. ආසවා දස්සනා පහත්බා. යමෙකුගේ යම් අයුරකං මෙනෙහි කිරීමක් වේද එසේ මෙනෙහි කිරීමෙන් නූපන් කාමාශ්‍රවෝ නූපදිද්ද උපන් කාමාශ්‍රවයෝ ප්‍රහීනවෙද්ද නූපන් භාවාශ්‍රවියෝ නූපදිද්ද උපන් භාවාශ්‍රවියෝ ප්‍රහීනවෙද්ද නූපන් අවිද්‍යාශ්‍රවයෝ නූපදිද්ද උපන් අවිද්‍යාශ්‍රවයෝ ප්‍රහිීනවෙද්ද ඒ හේතු කොටගෙන නූපන් ආශ්‍රවයෝ නූපදිත් උපන් ආශ්‍රවයෝ ප්‍රහිනවෙද මෙසේ මෙනෙහි කරන්නහුට මේ ආශ්්‍රව හේතුවෙන් හටගන්නා වූ දුක මේ යැයි නුවණින් මෙනෙහි කිරීම වෙයි. මේ දුකට හේතුවයයි නුවනින් මෙනෙහි කරයි. දුක නැතිකිර නුවනින් මෙනහි කරයි. දුක නැතිකරන මග පිළිවෙත නුවනින් මෙනෙහි කරයි. එසේ නුවනින් මෙනහි කරන ඔහුගේ සෝවාන් මග. නුවනින් ප්‍රහීන කළ යුතු සක්කායදිට්ටි විචිකිච්චා, සීලබ්බත පරාමාසයන සංයෝජන ධර්මයෝ ප්‍රහීන වෙති. ආසවා සංවරා පහ තබ්බා. ඇස කන, නාසය, දිව ශරීරය මනසයන ෂඩ් ඉන්ද්‍රයන්ගේ පාලනයෙන් තොරව වසන්නහුට ඒ හේතුවෙන් ේශවිපාක වශයෙන් වන්නා වූ දැවීම් තැවීම් ආදී වෙහෙසකර වූ ආශ්‍රවයෝ ඇතිවෙද්ද ඉන්ද්‍රයන් සංවරේහිය දෙන්නහුට එවන් ආශ්‍රවයෝ ඇති නොවෙත්. ආසවා පටිසේවනා පහ තබ්බා. මහනතිමි තමා අදින සියුරු ශ්‍රීත නැතිකිරීම පිණිසය උෂ්ණ නැතිකිරීම පිණිසය මැසි මතුරු අවසුලං ආදී ස්පර්ෂ ැති කිරීම පිණිසය, ලැජ්ජාස්ථාන වසා ගැනීම පිණිසයයි නුවනින් සලකාසිවුරු පරිභෝග කරයි. වළඳන භෝජනය ක්‍රීඩා පිණිස මද පිණිස, සැරසීම පිණිසු නොව, හුදෙක් ශරීරයාගේ පැවැත්ම පිණිසය. යැපීම පිණිසය බඩගිනි වැක්ම පිණිසය. බඹසර රැකීමට අනුබල පිණසය පැරණි බඩගිනි වේදනා නැතිකිරීම පිණිසහා, අලුත්වේදනා ඇති නොවීම පිණිසද, නිවරදි ජීවිත පැවැත්මත් පහසු විහරණයත් පිණිසයයි නුවනින් සැලකා ආහාර පරිභෝග කරයි. පරිහරණය කරන සෙනසුන් හොදෙක් ශීතෝෂණ නැතකිරීම පිණසත් මැසිමදුරු ආදීන්ගෙන් හා. ්‍රතුපීඩාදියෙන් වැලකීම පිණසත් පමණක්යයි නුවනින් සලකා පරිභෝග කරයි. ගන්නා බෙහෙත් රෝධක්වලින් බැහැරව සිටීමට පමණක්යයි නුවනින් සලකා ගිලන්පස බෙහෙත් ආදිය පරිභෝග කරයි. ප්‍රත්්‍රවේක්ෂා නුවනින් යුතුව මෙසේ සවපස පරිභෝග කිරීමෙන් ප්‍රත්තිවේක්ෂා නොකොට පරිභෝග කිරීමෙන් වන්නා වූ දි ැවලි ආදී ආශ්්‍රවයෝ පහළ නොවෙත්. ආසවා අධිවාසන පහ තබ්බා. නුවනින් සලකා සීත ඉවසයි උෂ්ණ ඉවසයි සා පවස ඉවසයි මැසිමදුරු ආදීන්ගෙන් වන ගැහැට ඉවසයි න්පුරු වචන ඉවසයි ශාරීරි්ග උපන්නා ව තිියුණ වූ රළ වූ අමිහිරි වූ කටුකවූ අමනාප වූ දිවි පැහැරගන්නා වූ වේදනාද ඉවසයි. මෙසේ ඉවසන්නහුට වේදනා කර වූ දැවලි සහිත ආශ්‍රවයෝ පහවෙති. ආසවා පරිව්ජනා පහ තබ්බා. නපුරු සතුන් දුරුකරයි නුසුදුසස්ථාන දුරුකරයි. අගෝජල ස්ථානයන් හා පාපමිත්‍රයන්ද නෝණින් සලකා දුරුකරයි එසේ දුරු කරන්නහුට හටගන්නා වූ යම් දැවිලි සහිත තැවිලි සහිත වේදනාකාරී ආශ්්‍රවයෝ වෙද්ද ඔහුට ඒ ආශ්්‍රවයෝ ඇති නොවති ආසවා විනෝදනා පහා තබ්බා දෝෂ සැරකීම් වශයෙන් සලකා වීරෙන්යුතුව කාමවිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසාවිතර්ක යන ලාමක අකුසල විතර්කයන් සිතින් බැහැර කරයි නැවත හට නොගැනීම පිණිස කටයුතු කරයි එසේ නොකරන්නහුට යම් දැවිලි සහිත තැවිලි සහිත වේදනාකාරි ආශ්්‍රවයෝ වෙද්ද අකුසල විතර්ක නොකරන්නහුට එම ආශ්්‍රවයෝ ඇති නොවෙත්. ආසවා භාවනා පහ තබ්බා. නිවනට නැබුර වූ නිවන ඇසුර කරා වූ සප්ත බෝජ්ජංග ධර්මයන් නොවැඩීමෙන් යම් දැවිලි සහිත තැවිලි සහිත වේදනාකාරිී ආශ්‍රවයෝ පහළ වෙනම් සප්ත බොෝජ්ජංග වඩන්නහුට ඒ ආශ්‍රවයෝ පහළ නොවේත්. මෙසේ සියලු ආශ්්‍රවයන් පහකරන ප්‍රතිපදාව සම්බුදනුවනින් මැන විින්දේශනා කොට වදාළහ.